ලොවේ ගැටලු විශේෂ වශයෙන් දැනුගත්කම් ඇති උසස් රැකියාවල නියුතු බොහෝ පුද්ගලයෝ වඩාත් නිසංසල දිවියක් හා චා දිවි පැවැත්මක් සොයාගෙන විශාල නගරවල සිට කුඩා නගරවලට හා පිටිසරට සංක්‍රමණය වෙමින් සිටිති. මෙය ස්වභාවික දෙයකි. ඔබ මඩ අහුරක්ගෙන තදින් මිරිකන්නෙහි නම් එය ඇඟිලිකරු අතරින් මිරිකියයි. පීඩනයට පත් මනුෂ්‍යයෝද ඒ ආකාරයට ගැලවීමේ මගක් සොයති. අපේ ලෝකයේ ඇති ගැටලු සම්බන්ධවත් ඉදිරිය ගැනත් අනාවැකි පළ කරන ලෙස මිනිසුන් මගෙන් ඉල්ලා සිටිති. ලෝකයට අයත් වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්දයි කියා මම අසමි. ලෝකය යනු කුමක්ද? ඔබ එය නොදන්නෙහිද? මේ නොදැනීම අන්ධකාරය අවිද්‍යාව ලෝකයට අයත් වීම ලෙස සැලකේ. අපේ දැනුම ෂඩ් ඉන්ද්‍රියයන්ට අසු වී මේ අන්ධකාරයේ කොටසක් ලෙස වර්ධනය වෙයි. ලෝකයේ ප්‍රශ්න තුලට පිවිසීමට නම් අප ලෝකයේ ස්වභාවය මුළුමනින්ම දැනගත යුතු අතර ලෝක ඝනාන්ධකාරයට ඉහළින් දිදුලන ඒ ප්‍රඥාව අවබෝධ කර යුතුය. මෙකල අපේ සංස්කෘතිය ඇලීම, ගැටීම හා මුලාව ඇතුළත වල්මත්ව පිරිහෙමින් පවතී. නමුත් බුදුන් වහන්සේගේ සංස්කෘතිය කිසි දිනක වෙනස් නොවේ. හීන නොවේ. ඒ පවසා සිටින්නේ අනුන්ට හෝ තමාට හෝ බොරු නොකියන්න. අනුන්ගෙන් හෝ තමන්ගෙන් හෝ සොරකම් නොකරන්න යන්නයි. ආශාව ලෞකික සංස්කෘතියේ මාර්ගෝපදේශකයා වශයෙන් කටයුතු කරයි. බුදුන් වහන්සේගේ සංස්කෘතියේ මාර්ගෝපදේශකයන් මෛත්‍රිය හා ධර්මයයි. නොයසේනම් සත්‍යයි.